ඒකයි බය නැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සමදා අලුත් වන නොකියා. හතේ මෙහෙයුම. රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක අංජු නැමැති පාතාල කල්ලි සමාජිකයාගේ කණ්ඩායම සහ රොහා නැමැති පාතාල කල්ලි සමාජිකයාගේ කණ්ඩායම අතර ගැටුම් හේතුවෙන් මෙවන විට පුද්ගලයන් කිහිප දෙනෙකු මියගොස් තිබෙනවා. මහරුසාවිය ඉදිරිපිටදී ලන්සියා නැමැත්තා ඝාතනය සහ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා ඝාතනය එම පාතාල කල්ලි ගැටුම්වල ප්‍රතිඵලයක් බවයි පොලිසිය පවසන්නේ. මෙවන විට රත්මලානයේ අංජු නැමැත්තා විදේශගතව සැඟව සිටින අතර රොහා නැමැත්තා බන්ධනාගාරගතව පසුවනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම, හල්දුම්මුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝදරතර එදිරෙකු ඝාතනය කිරීම ඇතුළු තවත් ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මතයි. මේ අතර පසුගිය මාස 18 වෙනිදා රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකට T56 වර්ගයේ ගිනි අවියක් සහ කඩුවක් රැගෙන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණියා. ඒ රත්මලානයේ රොහා නැමැති පාතාල කල්ලි සමාජිකයාගේ සමීපතම හිතවතෙකු වන කරුණාසේන නැමැති පුද්ගලයා ඝාතනය කිරීමේ අරමුණේ. ඊට අමතරව පසුගිය 22 වෙනිදාද T56 වර්ගයේ ගිනි අවි දෙකක්, රිවෝල්වරයක් සහ කඩු දෙකක් රැගෙන පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු රත්මලාන තෙල්වල ප්‍රදේශයේ පිහිටි මෙම මහල් නිවාස සංකීර්ණයටත් පැමිණියා. එලෙස ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් අංජු නැමැත්තාගේ ගෝලයින් බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ රත්මලානයේ රොහා නැමැති පාතාල කල්ලි සමාජිකයාගේ සමීපතමයෙකු වූ එයාර්ෆෝස් සම්පත් නැමැත්තා බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව අප එම පුද්ගලයා සොයා ගියා. සම්පත් චන්දන තිලකරත්න වුණාට එයාර්ෆෝස් සම්පත් කියලා නේද බොහෝ අය කියන්නේ? එයාර්ෆෝස් එකේ මං කාලයක් හිටියා. ඒ ඉඳලා අයින් නිත්‍යානුකූල අයින් වෙලා ඉන්නේ. අයින් වුණාට පස්සේ පොලිසියෙන් මම නඩුවකට දාපු වෙලාවක ඒ නම දැම්මා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද සමාජයේ? සැප්තැම්බර් 23 වෙනිදා මේ පාන්දර 3ට විතර අපේ ගෙදරට ඇවිල්ලා තියෙනවා. 5 දිනේ ඒ 5 දෙනා ගිනි අවිතරන් ආවේ මේ මාත් එක්ක ඉන්න එයාර්ෆෝස් සම්පත් ඝාතනය කරන්න කියලා හිතන්නේ. එහෙම තමයි අපේ ගෙදරට එන්නේ ඉතින්. කතාවක් තියෙනවා මාත් එක්ක න්‍යාපෝ සම්පත් රත්පලානේ රොහාගේ ටීම් එකේ. ඒ හින්දා තමයි වෙඩි තියන්න හදන්නේ. රෝණත් එක්ක කලින් හිතවත්කම් තිබ්බා. ඒ නිසා කියලා හිතනවා. සම්පත්ට බෝම්බ නඩුවට අමතරව තව මොනවද තියන්න නඩු? මිනිමෙර නඩුවක් දාලා තියෙනවා. ඒ කොහෙ වෙච්ච එකක්ද? අපේ ගෙවල් පැත්තෙම. තෙරවල පාරේ. එතකොට පාතාලයට කිසිම සම්බන්ධයක් නැද්ද? පාතාලට සම්බන්ධයක් මීට කලින් මෝටු සමන් සමග මම දැන් 2010 අවුරුද්දේ 98-99 අවුරුද්ද වල ඇසුරු කරලා තියෙනවා. ඉන් පස්සේ මම අවුරුදු 16ක් වෙනවා බැඳලා පස්සේ වෙනස් විදියට තමයි ජීවත්. මොරුඩු සමන් කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද? මොරුඩු සමන් නැති වුණාට පස්සේ හොඳින් ජීවත් වුණා. ඒ අතරතුරේ තමයි පහුගිය දවසක 5 දෙනෙක් ආවේ මරන්න. ඔව්. දැන් ගෙදර ඉන්න බැරි තත්ත්වයක් උදාසීන මම ගෙදර නෙමෙයි ඉන්නේ. අපි පීඨ ආරක්ෂාව නීතියෙන් තමයි තියෙන්නේ. නීතිය හැමදාම බලා ගන්න ඕන කියලා තමයි කියන්නේ. මේ අතර ඩුබායිහි සිටින රත්මලානයේ අංජුගේ සමීපතමයෙකු ලෙස හඳුනාගත් ධර්මසිරි පෙරේරා නැමැත්තෙකු ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ අංජු නැමැත්තාගේ ඥාතීන් කිහිප දෙනෙකුගේ ඝාතනවලට එයාර්ෆෝස් සම්පත් සම්බන්ධ බවයි. හතේ මෙහෙයුම.